ආයුබෝවන් recording.lk YouTube නාලිකාවහරහ අද දිනේදී අපි ඔබට ගෙන එන්නේ කේන්දර පරීක්ෂා කරන අපේ බටහිර මනෝවිද්‍යාඥයෙක් වන කාල් ජුන් මැතිතුමා පිළිබඳව. එහිදී අපිට කියන්නට තියෙන්නේ කේන්දර පරීක්ෂාව කියන දේ බටහිර මනෝවිද්‍යාඥයන්ටත් අවශ්‍යතාවයක් ඇති වෙලා තියෙන දෙයක් බවට පත් වුණා. එහෙම වෙන්නේ කුමන හේතුවක් නිසාද? මේ බටහිර මනෝවිද්‍යාඥයෙක් මේ විදිහට කේන්දර පරීක්ෂා කරනවා කියලා කියන්නේ ඒ තුල යම් කිසි ගැඹුරක් හරපද්ධතියක් තියෙනට ඕනේ. පරීක්ෂණ නිරීක්ෂණ ඔස්සේ අනාවරණය කරන කරුණු ඒ තුල තියෙනට ඕනේ. ඒ නිසා තමයි මේ විදිහට බටහිරත් අපේ විද්‍යාඥයන් තරමට උගතුන් පවා මේ කේන්දරය කියන දේ පිළිබඳව සුවිශේෂී අවධානයක් යොමු කරලා තියෙනවා. එහෙනම් මේ කතා කළ යුතුම මාතෘකාව මොකද? විද්‍යාඥයෙක් තරමට තමගේ අධ්‍යාපන මට්ටම, දැනුම් මට්ටම, අවබෝධ මට්ටම හදාගෙන ඒ තුළින් අනතුරුව කේන්දරය කියන දේට යොමු වෙනවා කියලා කියන්නේ ඒ තුළ අපිට හිතන්නට දේවල් තියෙනවා, අපිට ගන්නට දේවල් තියෙනවා, ඉගෙන ගන්නට දේවල් තියෙනවා. ඒ නිසා අපි අද දිනේදී ඒ වටිනා වීඩියෝ පිළිබඳව ඔබත් සමග සාකච්ඡා කරන්නේ ශ්‍රේෂ්ඨ මනෝවිද්‍යාඥයෙකු ලෙසයි කාල් ජුන් මැතිතුමා හැඳින්වෙන්නේ. ඔහුගේ න්‍යායක් පවතිනවා, ඒ තමයි පර්සොනා ෂැඩෝ කියන න්‍යාය. ඉතින් එතුමා විසින් මේ ගවේෂණය කරලා හොයාගත්ත කරුණු කාරණා ඔස්සේ තමයි මේ පර්සොනා ෂැඩෝ අනාවරණය වෙන්නේ. මෙහිදී ඔහු විස්තර කරනවා සෑම පොදු තලයකදීම අති ශෝක්තියට නැං වූ චරිතයක් අප ඉදිරිපත් කරන බව. එහි සරල තේරුම විදිහට අපි බැලුවොත් එම මේ ප්‍රසිද්ධියේ පුද්ගලයෙක් ඉන්නකොට ඒ පුද්ගලයා වෙස්මුණා, එහෙම නැත්නම් විශේෂ පෞරුෂයක් පැලඳ ඉන්නවා කියන දේ තමයි ඒ තුළ අරුත් ගැන්වෙන්නේ. කාල් ජුන්ගේ අදහසට අනුව ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍රයට එරෙහිව බටහිර විද්‍යාව කතා කිරීමෙන් මේ බටහිර විද්‍යාවට හිමි වෙන කිසිවක් නැහැ. එහෙනම් අපිට හිතන්නට වෙනවා මේ බටහිරට හිමි වෙන කිසිවක් නැත්තම් මේ ජ්‍යෝතිෂ ශාස්ත්‍රයට එරෙහිව බටහිර කතා කරන එකේ අරමුණ කුමක්ද? මොකක් හරි හිමි වෙනවා නම් ඊට දිනා ගන්නට යම් කිසි සටනක් දෙන්නට ඕනි. එහෙම හිමි වෙන්නේ නැත්තම් කුමකටද මේ බටහිර ජ්‍යෝතිෂයට එරෙහිව සටන් කරන්නේ කියන ප්‍රශ්නය අපිටත් පැන නගිනවා. එතකොට මේ විදිහට අපි මේ පිළිබඳව කතා බහ කරද්දී මේ ජ්‍යෝතිෂ්‍ය ප්‍රතික්ෂේපේ බටහිරට අහිමි වෙන දෑ බොහෝ වේ කියලා ඔහු විසින් ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ ජ්‍යෝතිෂ්‍ය යම් කිසි විදියකින් ප්‍රතික්ෂේප කිරීම, එහෙම නැත්නම් ඊට පහර ගැසීම නිසා බටහිරට අහිමි වෙන දේ බොහෝ වෙනවා. ඉතින් බලන්න ඔහුගේ දැනුම් සම්භාරයත් එක්ක තමයි මෙවැනි දෙයක් කියන්නේ ඔහු. ඒ කියන්නේ අපිට ඒ තුළ අධ්‍යයනය කරන්නට ඉගෙන ගන්නට දේවල් තියෙනවා. මොකද්ද මේ බටහිර මේ ජ්‍යෝතිෂ්‍ය ප්‍රතික්ෂේප කරන එකෙන් අන්තිමට අහිමි වෙලා තියෙන්නේ බටහිරකම දේවල් කියන එක තමයි ඉන් පැහැදිලි වෙන්නේ. කාල් ජුන් පර්සොනා ෂැඩෝ කියන සංකල්පය පසුබිම සැකසෙන්නේ කොතනද කියලා අපි බැලුවොත් එහෙම එතුමා මීට පසුබිම් කරගන්නේ එහෙම නැත්නම් මූල දැනුම ලබා ගන්නේ මේ ජෛමිනි සූත්‍රය අනුසාරයෙන්. එහෙනම් මේ ජ්‍යෝතිෂයේ තියෙන ජෛමිනි සූත්‍රයේ ඇසුරෙන් මේ ලබා ගන්නා දැනුමෙන් එතුමා යම් කිසි විදියකින් මේ නිර්මාණාත්මක දෙයක් ලෝකෙට ඉදිරිපත් කරනවා මේ පර්සොනා ෂැඩෝ කියලා. ඒ පර්සොනා ෂැඩෝ සංකල්පයේ මේ ජයමිනි සූත්‍රයේ කොතනටද පසුබිම් වෙන්නේ කියලා අපි තවදුරටත් ගවේෂණය කරගෙන යද්දී අපිට කේන්දරයක් තියෙනවා ආරූඪ ලග්නය කියලා එකක්. ඉතින් සාමාන්‍ය කේන්දර පරීක්ෂාවේදී මේ ආරූඪ ලග්නය වගේ දෙයක් ඔබ අහලවත් නැතුව ඇති. නමුත් අපි කේන්දර පරීක්ෂා කරනකොට මේ ආරූඪ ලග්නය කියන එක අනිවාර්යයෙන්ම හදාගෙන ඒ ආරූඪ ලග්නය කියන්නේ AL පදයෙන් කියවෙන දෑ බොහෝමයක් තියෙනවා. ඒ AL පදයෙන් කේන්දර පරීක්ෂා කරන ජ්‍යෝතිර්වේදීන් ඉන්නවා. ඉතින් එතකොට එන්නේ එවැනි තත්ත්වයකදී මේ ආරූඪ ලග්නය භාවිතා කරලා විවිධාකාර විවාහය පිළිබඳව, ඔබගේ ජීවිතය පිළිබඳව, ඔබගේ ව්‍යාපාරික තත්ත්වයන් පිළිබඳව කේන්දර පරීක්ෂා කරලා ඵලාඵල කියන්න අපිට පුළුවන්කම තියෙනවා. ඉතින් මෙවැනි වැදගත්කමක් තියෙන මේ ආරූඪ ලග්නය ජ්‍යෝතිෂය තුළ විකාශනය වෙන ආරූඪ ලග්නය තමයි මේ ජයමිනි සූත්‍රයේ ඇසුරෙන් එතුමා
පදනම් කරගන්නේ අර පර්සෝනා ෂැඩෝ කියන සංකල්පේ මූලික පසුබිම හදාගන්නට. එහෙනම් ජ්‍යොතිෂ්‍ය අනුසාරයෙන් ලබාගෙන ඒ තුලින් විකාශනය වෙන දේ පිළිබඳවයි ඔහු පැහැදිලි කරන්නේ. ඒකයි ඔහු කියන්නේ මේ ජ්‍යොතිෂ්‍ය ප්‍රතික්ෂේපේ බටහිරට අහිමි වෙන තෑ බොහෝයි කියලා ඔහු ප්‍රකාශ කරන්නේ යම්කිසි ගැඹුරක් හරපද්ධතියක් දැනුම් පද්ධතියක් ඔහු සතු නිසායි. ඊළඟට අපි බැලුවොත් එහෙම මේ ලග්නේ ජන්මියට අදාළව කරුණු බොහොමයක් නිරූපණය කරනවානේ ලග්නෙන් යෙදෙන ග්‍රහයන් අනුව ලග්නයේ සිට ගණනය කිරීම අනුව යන්නේ එවැනි කටයුතු ඔබ සාමාන්‍ය කේන්ද්‍ර පරීක්ෂාවේදී ඔබ යම් කිසි විදිහකින් හඳුනා ගැනීමක් කරනවානේ. ඉතින් එතකොට මේ විදිහේ මේ ලග්නෙන් ජන්මියට අදාළව මේ සත්‍ය කරුණු බොහොමයක් නිරූපණය කරනවා. හැබැයි තවත් ඒ පුද්ගල ඇතුළාන්තය කියන්නට මේ ආරුඪ ලග්නය කියන එක ඉතාමත්ම වැදගත්. ජන්මියා පිළිබඳව ජන්මියා ඇතුළු අවට ලෝකය හඳුනාගත්තේ කොයි ආකාරයෙන්ද? මේ ජන්මියා කොයි ආකාරයෙන් ලෝකය හඳුනා ගැනීම කරනවද? එතකොට ජන්මියාගේ ඇතුළාන්තය කෙබඳුද කියන කාරණා ලග්නෙන් හොයන්නට බැහැ. ඒක හොයන්නට ආරුඪ ලග්නේ කේන්දර පරීක්ෂාවේදී හොයා ගන්නට ඕනේ. එහෙනම් එවැනි තත්ත්වයක් හඳුනාගෙන තමයි මේ ආරුඪ ලග්නෙන් අපි යම්කිසි කේන්දරයේ පිළිබඳව පරීක්ෂා කිරීම සිද්ධ කරන්නේ. ඉතින් එතකොට මේ විදිහට තත්ත්වයකදී මේ ආරුඪ ලග්නෙන් තමයි මේ ජයමිනි සූත්‍රයේ ඇසුරෙන් තමයි ඒ කටයුත්ත අපිට කරගන්නට පුළුවන්කම තියෙන්නේ. එහෙනම් ඒ එවැනි පසුබිමක් සහිතව ඔබ කේන්දර පරීක්ෂාවක් කරගන්නට අවශ්‍යතාවය පවතින අන්නේ හේතුව නිසා. ඒ කියන්නේ ආරුඪ ලග්නේ කියවෙන දේ බොහොමයක් සැඟවිලා තියෙනවා ජන්මියා පිළිබඳව. දැන් අපි බැලුවොත් මේ කාල් ජුම් මැතිතුමා ගැනනේ අපි කතා කරේ. මේ මෙතුමා ශ්‍රේෂ්ඨ මනෝවිද්‍යාඥෙක්. මෙතුමා කියනවා සමහර රෝගීන් පරීක්ෂා කරනකොට ඒ මානසික රෝගීන් දැන් මනෝවිද්‍යාඥෙන් දැන් මානසික රෝගීන් තමයි විශේෂයෙන් පරීක්ෂා කරන්නේ. මානසික රෝගීන්ගේ කේන්දර සටහන් පරීක්ෂාව වැදගත් බව එතුමා කියනවා. ඔහු කියනවා මේ මානසික රෝගීන්ගේ මේ මානසික රෝගී තත්ත්වයන් හඳුනා ගන්නට දැන් සාමාන්‍ය රෝගියෙක් එක්ක ගනුදෙනු කරනවා වගේ නෙවෙයිනේ මානසික රෝගියෙක් එක්ක ගනුදෙනු කරනකොට වෛද්‍යවරයාට කටයුතු කරන්න වෙන්නේ. ඉතින් එවැනි තත්ත්වයක ඒ ගැඹුරේ පවතින දේවල් හඳුනා ගන්නට මේ කේන්දර පරීක්ෂාව වැදගත් බව මේ බටහිරින් ඉගෙනගත් බටහිර දැනුමින් සම්පූර්ණ කරගත් බටහිර අවබෝධය ලබාගත් ඒ තුලින් අපිට වැඩිය විද්‍යාඥ මට්ටමටම මේ තමන්ගේ දැනුම සුපෝෂණය කරගත් කාල් ජුම් මැතිතුමා කියනවා. එහෙනම් අපි හිතන්නට කොච්චර දේවල් තියෙනවද අපේ මට්ටමේ ඉඳලා අපේ තියෙන මට්ටම කොහොමද මේ විද්‍යාඥයෙක්ගේ මට්ටම අපේ මට්ටම අතර. ඉතින් එතකොට අපිට හිතන්නට වෙනවා මේ විදිහේ ශ්‍රේෂ්ඨ මනෝවිද්‍යාඥයෙක් මේ සාමාන්‍ය තත්ත්වයක කෙනෙකුට නොවේ ඉතා විශිෂ්ට වශයෙන් ලෝකයට දේවල් දායාද කරපු නව සංකල්පයන් නව දේවල් ලෝකයට දායාද කරපු සුවිශේෂී මනෝවිද්‍යාඥයෙක්. ඉතින් එවැනි මනෝවිද්‍යාඥයෙක් මෙවැනි දෙයක් කියනවනම් අපිට හිතන්නට දේවල් තියෙනවා. මානසික රෝගීන්ගේ කේන්දර සටහන් පරීක්ෂා වැදගත් මේ රෝගීන්ගේ තත්ත්වයන් හඳුනාගත්තී කියන දේ බලන්න ඒ තුළ අපිට ගන්නට ඉගෙන ගන්නට දේවල් තියෙනවා. මෙවැනි තත්ත්වයක් තුලදී කොහොමද අපි ජ්‍යොතිෂයට යම් කිසි විදියකින් හෝ පහරක් ගහන්නට බටහිරට ඉඩ දෙන්නේ? බටහිරට ඉඩ දීමෙන් බටහිරටමයි යම් යම් දේවල් අහිමි වෙලා තියෙන්නේ. එතකොට බටහිරට අහිමි කරගද මේ ජ්‍යොතිෂයට කිසිම අවැඩක් නොවි ජ්‍යොතිෂය තවදුරටත් වැංජබී පවතින විෂයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට අපි කල්පනා කරද්දී මේ මෙවැනි තත්ත්වයන් වලට එහෙම නැත්නම් මේ පර්සෝනා ෂැඩෝ වැනි සංකල්පයන් වල ගැඹුර හොයාගෙන යනකොට හම්බ වෙන්නේ ජයමිනි සූත්‍රය නම් අපිට හිතන්නට දේවල් ගොඩක් තියෙනවානේ. එහෙනම් ඒ තුළ අපි ඉගෙන ගන්නට සහ අධ්‍යයනය කරන්නට සහ මේ විද්‍යාඥයන්ගේ උකහා ගන්නට දේවල් තියෙනවා. මොකද බටහිර දැනුමින් සපිරි පුද්ගලයන් මෙවැනි තත්ත්වයකදී මේ කේන්දරයක් ගැන ප්‍රකාශයන් කරනවා කියන්නේ මේ බටහිරටත් මේ කේන්දරයේ තියෙන වැදගත්කම අවශ්‍යතාවයේ දැන්න නිසා. එහෙනම් ජ්‍යොතිෂ්‍ය අසත්‍යයි එහෙම නැත්නම් ජ්‍යොතිෂ්‍ය බොරුවක් කියලා තර්ක කරන එහෙම නැත්නම් ඊට අනුබල දෙන පිරිසට මොකද්ද කියන්නට තියෙන්නේ? ඔබ තවදුරටත් ඉගෙන ගන්න. ඔබ ඉගෙනගෙන ඉවර වෙලා මේ ගැන තර්ක කරන්නට එන්නේ. ඔබ කිසිවක් ඉගෙන නොගෙන මෙවැනි දේවල් අධ්‍යයනය නොකර
නිකරුණි තමන්ගේ අදහස් පළ කරන්නේ කමන්නේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීම. නමුත් ඒ තුලදී අපිට ඔබට කියන්නට දෙයක් නැහැ. මොකද ඔබගේ දැනුම් මට්ටම මේ තර්කයන්ට එහෙම නැත්නම් ඔබ ගේන පණිවිඩයට අදාළව ගොනු වෙන්නේ නැති නිසා. හොඳයි ඔබට ආරාධනා කරනවා මේ ගැන අදහස් තියෙනවා කමෙන්ට් කරන්න. අපිත් එක්ක කතා කරන්න මේ ගැන. අපි තවදුරටත් ඔබට තවත් වීඩියෝකින් හමු වෙන්නට බලාපොරොත්තු වෙනවා. ආයුබෝවන්.